Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ආ දිනුම YouTube නාලිකාව නරඹන සීළු දිනාට වාහන ආනයනේ සම්බන්ධ නිරන්තර ප්‍රවෘත්ති වෙනවා ඔගොල්ලෝ අපි ඔයගලන්ට ඉදිරිපත් කරනවා එසැනි ඒහා සම්බන්ධ තවත් ප්‍රවෘත්තියක් අපිට ලැබුණා ඒකෙදි මුදල් අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලපිටිය මහත්තයා තමයි මේ අදහස් පළ කරලා තියෙන්නේ ඒකෙදි ඒගොල්ලෝ කියනවා වාහන ආනයන සම්බන්ධයෙන් වාර්තාව සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ කමිටුවක් පත් කළ තියෙනවලු ඒකෙදි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලපිටිය මහතා සඳහන් කළා තියෙන්නේ වාහනවල අවශ්‍යතාවය මාර්ගවල ඇති ඉඩ පහසුකම සහ ඉන්ධන සඳහා යන වියදම සහ වාහන ආනයනයට යන විනිමය ප්‍රමාණය යන කරුණු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කරලා වාර්තාවක් හදනවලු ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට ඉදිරිපත් කරන්න මේ වාහන ආනයන සම්බන්ධයෙන් ඊට පස්සෙලු තීරණය කරන්නේ කොහොමද වාහන ආනයනය කරන්නේ කියලා. නමුත් දැන් පහුගිය මාස දෙක තුන වගේ ඉඳලා මේ වාහන ආනයනයට මේගොලු විවිධ ප්‍රවෘත්ති පළ කළා සම්පූර්ණයෙන් අවසර දෙනවා කිව්වා. ඊට පස්සේ හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නනවා කිව්වා. ඊට පස්සේ අවුරුදු 5ක් පරණ වාහන ගෙන්නනවා කිව්වා. ඊට පස්සේ ආයෙ කිව්වා අවුරුදු 10ක් පරණ වාහන ගෙන්නන්න ඉඩ දෙනවා කියලා. දැන් මේ කොහොම හරි තාම හරි තීරණයක් මේගොල්ලෝ ඉදිරිපත් කරන්නේ මේ මාර්ගවල ඇති පහසුකම් ගැන නම් ඉඩ පහසුකම් ගැන නම් වාර්තාවක් හදන්න කියන්නම් ඒක නම් මම හිතන්නේ මේ වාහන ආනයනේ කල් දාන්න මේ හදන යෝජනාවක් වගේ මට නම් පේන්නේ මොකද වාහන මේ මාර්ගවල පහසුකම් නම් මේ ලංකාවේ හොඳට තියෙනවා ඒත් එක්කම මේ දැන් අපි අවුරුදු 2020 ඉඳලා දැන් 2023 දක්වා ලංකාවේ තියෙන එකම වාහන ටික තමයි දැන් දුවමින් යන්නේ මොකද අලුත් වාහනයක් ලංකාවට ඇවිල්ලා නැහැ ඔය වාහන ටික මේ දුවලා මේ ඉවරෙච්ච දාට මේ මාර්ගවල යන්න වාහනයක්වත් ඉදිරි වෙන්නේ නැති මේ යන විදිහට නමුත්තර වාහනයක් ගන්න ඉන්න බලාගෙන ඉන්න පුද්ගලයින් තවමත් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා මේ ආණ්ඩුව කරන වැඩෙන් මොකද දැන් IMF දෙවන වාරිකයේ ඒගොල්ලෝ දෙනවා කියලා කිව්වට තාම දීලා නැහැ. ඒකත් අද විශේෂ රැස්වීමක් තිබිලා තියෙන IMF නියෝජිතයින් සමග ඒකෙදි ඒගොල්ලෝ කියලා තියෙන රාජ්‍ය ආදායම පෙන්නලා නැහැ IMF එකට. ඒකෙදි මේගොල්ලෝ ලෑස්ති කරලා තින්නේ මේ වැට් එක ඉහලා දාන්න. 18%ක් දක්වා දැන් වැට් එක ඉහලා ලංගවලා තියෙනවා. නමුත් මේ ආණ්ඩුවට මේ ආදායම වැඩි කරලා පෙන්වන්න පුළුවන් හොඳම එකක් තමයි මේ වාහන ආනයනේ. ඒකෙදි විශාල විදේශ විනිමයක් ආණ්ඩුවට ගන්න පුළුවන්. ඒක කරන්නේ නැතුව මේ දැන් සාමාන්‍ය මිනිස්සු කනබන දේ වලින් මේ වැට් එක වැඩි කරලා මේගොල්ලෝ ඒක පෙන්වන්න හදනවා. මේ වගේ දේවල් තියාගෙන. ඒක නම් මේ හරිම අපිලිවල වැඩක් තමයි මේ ආණ්ඩුව දැන් කරමින් යන්නේ. වාහන ආනයනේ කල් දැමීම සඳහා තමයි මේ කමිටුව පත් කරලා තියෙන්නේ මම දන්න පේන විදිහට. ඒගොල්ලෝ කියයි පහසුකම් මදි ලංකාවේ මිනිසුන්ගේ සල්ලි නැහැ තෙල් මිල කියලායි කියලා වර්තාව හදලා දෙයි ඊට පස්සේ වාහන ආනයනේ කල් දායි. උකට තමයි සැරසෙන්නේ. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. වෙන ප්‍රවෘත්ති තමයි ඔයගොල්ලන්ට මම ඉදිරිපත් කළේ. වීඩියෝ එකට කැමති නම් එහෙනම් ලයික් එකක් දාන්න. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. හැමදාම සුබ දවසක්. Thank you very much.